දැන් කාබනික කියන වචනෙට මේ තීරණය ගන්න කලින් ලොකු පූජනීය තැනක් තියෙනවා අපේ රටේ තුල. දැන් ඔබතුමාලා මේ ආරම්භ කරපු එකත් එක්ක කාබනික කියන වචන ඇහෙනකොට ගොවිය බයයි. සුපර් මාකට් එකකට ගියාම වෙනම රාක්කයක් තිබුණා. වෙන ඒ ಜಾති එළවලු ගන්නකොට අනිත් එළවලුට වඩා එහෙනම් ගාන වැඩිපුර නිකන් වෙනම පූජනෙ කමුතු භාණ්ඩයක් ගන්නවා කියන මිලදී ගත්තේ කාබනිකයි අපිට හොඳයි මේක කියන තැන. ඔබතුමා පිළිගන්නවද මේ වැඩ පිළිවෙලත් එක්ක ඒ තැන නැති කරා කියලා ඔබතුමා පිළිගන්නවා? जनता विमुक्ति इकट इकटेला සජිත් ප්‍රේමදාස මැතිතුමා මොකද එතුමා ප්‍රසිද්ධියම කිව්වා මම දෙන්නේ ඊට පස්සේ කාබනික වැඩක් නැහැ රසායනික පොහොර දෙනවා කියලා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ එතුමා සාමාන්‍යයෙන් අතර රසායනික පොහොර සමාගමක වෙළඳැන්වීමකට මේ පෙනී සිටින පුද්ගලයෝ වගේ ওই දෙගොල්ලොම අපිට කාබනික එපා රසායනික ඕන කියලා ඒකේ තියෙන වැදගත්කම මේ සංකල්පයේ තියෙන උතුම් බව නැති කරේ සම්පූර්ණයෙන්ම අපේ විපක්ෂය හැබැයි ඔබ කියන එකට මම එකඟයි අදටත් වෙළඳසැල්වල කාබනික පොහොර සහ රසායනික පොහොර වලින් හදන එළවලු සහ පළතුරට පන්තියක් තියෙනවා සල්ලිකාර පොහොසත් මිනිස්සු තමයි කාබනික පොහොර වලින් හදන ඒවා ගන්නෙ දුප්පතුන් නැති බැරි මිනිහා තමයි අර ගානඩු රසායනික පොහොර මේක ගන්නෙ මේ එළවලු පළතුරු ගන්නෙ අද මේ කාබනික පොහොර සංකල්පය ඇත්තටම සමාජයේ පොහොසතුන්ගේ සංකල්පයක් පොහොසත් මිනිසුන්ට හැකියায়ට මේ මිලාදික ඒවා ගන්නෙ කියන තැනට තීච්ච ඒ සංකල්පය අපි රටේ समस्त ජනතාවට ලබා දෙන්න හදපු උතුම් සංකල්පය හැබැයි මේකෙන් අපි මිදිලා නැහැ අනිවාර්යෙන් මේක අපි මේ සමාජය වෙනුවෙන් මොකද මේක මනාප බලාගෙනවත් ඉදිරි ඡන්ද බලාගෙනවත් නෙමෙයි අපි කල යුත්තේ මේ රටේ ජනතාවට අත්‍යවශ්‍යව කළ යුතු දෙයක් මොකද ගොඩක් වෙලාවට පටු දේශපාලන අරමුළු වෙනුවෙන් එමණස බලය වෙනුවෙන් මේ දේවල් කිරීම තුළ තමයි අද අපේ රට මේ අවුරුදු ගාන 30 ප්‍රපාත වෙලා තියෙන අර ලක්ෂ්මීබායි අවුරුදු 5කට 6කට කලින් අර පිටරට දේවල් වලට දත නියනවා මුහුදා මේ අර නැව් වෙනකන් ඉන්නවා කියලා මේ 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 ඒ ගීතේ තේරුම තවමත් මොකද අවුරුදු 50කට කලින් කිව්වේ මෙහෙම කරන්න එපා මේ රට හදබල්ලා කියලා හැබැයි තාම හැදුනේ නැහැ ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් මේ රජය මේ ගෙනාවු සංකල්ප ටික යථාර්ථයක් බවට පත් කරන්න සාමාන්‍ය මෙහෙමයි